अय हित मिशल के दिखल हेतु बनूर मेक दू या मट वाइर कर हनी अमल कमी का बनूर मे दिन बनूर अमल वाइर कर बनूर की ताता बनूर मेक नौकी अपने दूते माती तो नौकी थोंद कद आइए पूरी देर तक काल बोले नो एट एट क्या नो दे ऐ मेरे पास से प्रश्न है कुनो निसली आइए बोरु की गोवे नो एक निसली ढोंढ देने नहीं वीर एक बार प्रश्न है कुन मंगा इड दिया नहीं वाट पिंसित दिला बुदे अभी लम्हे आइन से केल्ला बेरा करता है बहुत सूदी दमे कोई दिन ना मैं कटे अंडा ते पा वाह अंडे सेल मैं हमें सेरे बांडर कथा करना बहुत सूदी
ඇයියා මට නොකිය කි. පුතේ සිද්ධ වෙච්ච හැම දෙයකටම නිසලි වෙනුවෙන් මම සමාව ඉල්ලනවා. දැන් ප්‍රශ්නයක් නැහනේ. එයා ගෙදරනේ ආවේ. කොහෙද ගියේ කියලා දන්නවද? නිසලි ගෙදර ගිහින් නැහැ. හලෝ. බලන්න පුතා. ආ ඔව් ඔව්. දැන් මේ නිසලි මෙතන ඉන්නවා. ඔව් ඔව් යා ඉතින් යා පුංචි දේරත් හිතරිද්දෝ ගන්න ළමෙක් නේ පුතේ. වැඩි ඉතින් කතා බහකුත් නැහනේ. ඒකයි. බණ්ඩරට කියන්න එපා කියලා කියන එක හරිනෑ කියලා මම දන්නවා. ඒත් මම හිතන්නේ දැන් මේව කියලා තව ප්‍රශ්න ඇති කරගන්නවට වඩා හොඳයි නේද මේක මෙතනින්ම ඉවර කරගන්නේ. ඔව් තාත්තේ. අනිත් එක මම කැමති නෑ බණ්ඩරගේ හිතේ අමල් ගැන වෛරයක් ඇති කරවන්න. අමල්ට ඉතින් දරුසෙනියස ගැන තේරෙන්නේ නැහැ. ඒව ගැන දන්නේ නැති වුණාට මම තාත්තා කෙනෙක් නේ. මම බණ්ඩරට කියන්න මං ගෙදර ගියා කියලා. මොකක් මාරි ප්‍රශ්නයක් වුණොත් මට කියන්න පුතේ. නොකිය ඉන්න බා. මං ඇවිල්ලා බණ්ඩරට සේරම විස්තරය කියන්න. සිද්ධ වෙච්ච දේත් කියන්න. ඇයි වා එක නොකිය හිටිය කියලාත් කියන්න. මම පැහැදිලි කරලා දෙන්න. මොනවා වුණත් පුතේ දැන් ඔයාගේ ජීවිතේ අංක එක බණුර. එයාටත් යහපතක් වෙන විදිහට තමයි ඔයා හැමදේම කරන්න ඕනේ. හැම තීරණයක්ම ගන්න ඕනේ. ජීවත් වෙන්න ඕනේ. හොය දෙන එක්කෙනෙක් වගේ හිතන්න. මොන ප්‍රශ්නයක්වත් දෙන්න එකට මූණ දෙන්න. ඒක හොඳට හිතර ගන්න. मोहन මේක කරන්න තිබුණේ මිට කලින්. ඒ වෙලාවේ අල්ලන්න ලීසි මේක බණුර. සුරාජ් කොහොමද බණුරට දැන් ගෙදර එපා වෙලා තියෙන්නේ? ගෙදර විතර නෙවෙයි උට උගේ කසාදේ එපා වෙන්න ඕනේ. උට උගේ ජීවිතේ එපා වෙන්න ඕනේ. උට උගේ හැම දෙයක්ම අතහැරලා යන්න ඕනේ. හරි. ඔයා එක මට බාර දෙන්න. මට මේ වෙලාවේ විශ්වාස ඔයා විතරයි නතාෂා.
අටුගේ විනාශය දකින්න ඕනේ. එක් මිනිත්. कथा कर मकर हेतु प्रश्न මට හදිසි යන්න වුණා. ඒ වෙලාව ඔයා නිදාගෙන හිටියේ. ඒ හිඳ මං කතා කරේ නෑ. वागित्र आप कल्पना करना कल प्रश्न मेकअपेदन प्रश्न अशोक सायरी निसरी मेकित्र गीत अवश्य दिगट कल्पना करो वहां कम लेडवे मगे धरू तिना मगे औषतर जीवत तिंदो
ඔය ප්‍රශ්නේ තියෙන්නේ අද ඊයක ඉඳලා නෙවෙයිනේ. ඔය පොඩ්ඩක් තේරුම් ගන්න. ඔයා ඔහොම හැසිරුනහම මොකද්ද වෙන්නේ? තාත්තා තවත් උන්ට ලං වෙන එක නෙවෙයිද? ඔයා බබෙක් නෙවෙයිනේ. මුලී කල්පනා කරලා වැඩ කරන්න. තේරුණාද? අම්මේ ඕනම දෙයකට ඉවසීමේ සීමාවක් තියෙනවා. දැන් අම්මට මෙහෙම දෙයක් වුණොත් එහෙම අම්මා ඉවසනවද නැහැනේ. ඒක කොහොමත් වෙන්නේ නැහැනේ. උන් තාත්තට පාඩු ඉන්න දෙන්නේ නැහැ. අපිට සැනසීමෙන් ඉන්න ඕන නම් මුන් ඔක්කොම විනාශ වෙලා යන්න ඕනේ. මුන් කෙසේ වෙතත් ඔයා ඔය හැසිරෙන විදිහෙන් ඔයා නැති වෙයි. ඒක මම බලා ගන්න. දැන් කී දවසක් ඔයා ඔහේ ඉන්නවද? ඒක කියන්න බෑ. මම ඉන්නේ නැහැ. මට මෙහෙ හොඳයි. දැන් ඉතින් මං කිව්වනේ එන්නේ නැහැ කියලා. එයාට කියන්න එයාගේ ආදරණීය පුතාලා දෙන්නත් එක්ක ඉන්න කියලා. ඉවරයිනේ. එයා වීර ගැන හිතනවා ඇති, බණුර ගැන හිතනවා ඇති. ආ? තා කොටින්ම කිව්වොත් ධර්මදා ගැන හිතනවා ඇති. ඉතින් ප්‍රශ්නයක් නැහැ නේ. කොහොමත් එයාට ඉතින් ළඟ ඉන්නේ උන්ගේ අගයක් නැහැ නේ. මේ මං ඔයාට කතා කළේ ඔයාගේ බණ අහන්න නෙවෙයි. ඔයාට ඔහේ ඉඳලා ඇතුළුනහම ගෙදර එන්න. මට පරමාණු බෝම්බයක් හොයාගන්න නැද්ද? ආ? ඒ මොකද? නෑ මුසුන්නත් දුවිලියන් දාන්න බෝම්බේ. ඒක ඉක්මනට වෙයි සුරාජ්. වත් පරමාණු බෝම්බයක් තමයි. මං ගිහින් එන්නද? පරක්කු වෙනවා. Oh, no.